දවසක් කියලා අර හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලගාවට ආවේ ටොට් බෑග් එක මහාන විදිහ කියලා දෙන්න. ඔයාලා ගොඩක් අයලා තිබ්බ ටොට් බෑග් එක මහාන්නේ කොහොමද කියලා මම වීඩියෝ මාලාවේ මුලින්දම ටොට් බෑග් එක ගැන තමයි ඔයාලට ඩිස්කස් එකක් කරන්න කොහොමද කියන විදිහ ගැන කියලා දුන්නේ. ඉතින් මේ බෑග් එකත් මම බෑග් එක මහාන විතරක් නෙමෙයි බෑග් එක වෙළඳපොලේ දාන ස්ටෑන්ඩඩ් සයිසස් තියෙනවා. ඒ සයිසස් මොනවද කියලාත් මම ඔයාලට අද කියලා දෙනවා. ඉතින් අපි හිතුමතේ සයිසස් දෙකක් අරන් බෑග් මහාන්න එපා. අපිට ඕක සයිසස් හතරකට කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඇඳුමක් ගන්න ගියත් ස්මෝල් සයිස් එක, මීඩියම් සයිස් එක, ලාර්ජ් සයිස් එක, එතකොට එක්ස්ට්‍රා ලාර්ජ් සයිස් එක කියලා තියෙනවනේ. ඉතින් අපිට බෑග් එකත් මේ විදිහටම හන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මුලින්ම කියන්නම්, ස්මෝල් සයිස් එක කියන්නේ අඟල් 10ක් පළල 12ක් උස බෑග් එකක්. හරිද? ඉතින් ඔයාලට ඒ සයිස් එකෙන් බෑග් මහන්නත් පුළුවන්. ඒ බෑග් එක ටිකක් පුංචි. ඒ වගේම තමයි අඟල් 12ක් පළල අඟල් 14ක් උස බෑග් එකක් මහන්නත් පුළුවන්. ඒක අපිට නම් කරන්න පුළුවන් එක මීඩියම් සයිස් එක කියලා. ඊට පස්සේ අපි ලාර්ජ් සයිස් එකෙන් බැලුවොත් ලාර්ජ් සයිස් එකට එන්නේ අඟල් 14ක් පළල අඟල් 16ක් උස බෑග් එකක්. ගොඩක් යන්නේ ඔය බෑග් එක. ගොඩක් කස්ටමයිස් කරනවා නම් කස්ටමර් ඉල්ලන්නේ ඔන්න ඔය සයිස් එකේ බෑග් එකක්. ඉතින් ඔයගොල්ලෝ ඒ ගැන පොඩ්ඩක් හොඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි එක්ස්ට්‍රා ලාර්ජ් සයිස් එක කියන්නේ අඟල් 15ක් පළල 18ක් උස බෑග් එකක්. ඉතින් ඔන්න ඔය සයිසස් වලින් තමයි අපිට බෑග් මහන්න පුළුවන්. ඉතින් ඔයාලට අමුරෙද් දෙන්නේ ඔයගොල්ලෝ මේ බෑග් එක මහන්නේ. ඔයාලට දැන් අමුරෙද් දෙන්න මහනකොට අමුරෙද් මීටරයක් රුපියල් 500ක් 850ක් වගේ මුදලක් වෙනවා. වැඩිපුර ගන්නකොට ඔයගොල්ලෝ ඩිස්කවුන්ට් දාලා ගන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍ය මීටරේකින් අපි 14-16 දිග පළල බෑග් එකක් මැහුවොත් බෑග් 3ක් විතර මහ ගන්න පුළුවන්. එතකොට ඔයාලට එතන ගාණ හදා ගන්න පුළුවන්. මොකද අපි බෑග් එකකුත් විකුණන්නේ ටිකක් 500කට වැඩි ගානකටනේ. ඉතින් එහෙම බැලුවාම ඔයාලට එතනත් ලාභේ පොඩ්ඩක් හදලා බලන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඕක බෑග් එක සිප් එකක් එක්ක දාලා මහන්න. හරිද? එතකොට සිප් එක නැතුව බෑග් එක එක ප්‍රයිස් එකක්, සිප් එකත් එක්ක තියෙනකොට තව ප්‍රයිස් එකක්. එතකොට ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් පොකට් එකක් දාන්න. එතකොට පොකට් එකක් තිබ්බොත් එක ප්‍රයිස් එකක්, පොකට් එකක් නැත්නම් තව සයිසස් එකක්. ඔය පොකට් දාන වැඩේට වැඩේ හොඳයි. මොකද අපිට රෙදි ඉතුරු වෙන කෑලි පොකට්ස් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඔය ඉතුරු වෙන අමුරෙද්දි ඉතුරු වෙන කිසිම රෙදි කෑල්ලක් විසි කරන්න එපා. හැම දෙයකින්ම මොනවාම හරි දෙයක් මහන්න පුළුවන්. එකක් පැච්චෝ කරගන්න පුළුවන්. එහෙම ඒත් නැත්නම් පොඩි පර්ස් මහන්න පුළුවන්. පොඩි පර්සොත් දැන් වෙන්ද පොලේ ගන්න තියෙනවා. මම පර්ස් එකක් මහන හැටිත් ඔයාලට කියලා දෙන්න. ඉතින් ඒ හින්දා ඒවා මොකුත් විසි අයින් කරන්නවත් විසි කරන්නවත් එපා රෙදි කෑලි. එතකොට ඔයාලා ඩ්‍රෝවින් එකක් තියෙනවා නම් ඩ්‍රෝවින් එක නැතුව මේ ප්‍රයිස් එක, ඩ්‍රෝවින් එකත් එක මේ ප්‍රයිස් එක. එතකොට සිප් එකයි ඩ්‍රෝවින් එකයි පොකට් එකයි තුනම තියෙනවා නම් ප්‍රයිස් එක තව වැඩි කරලා ඔයාලට බෑග් එක විකුණන්න පුළුවන්. ඉතින් ඔය විදිහට හිතන්න, අලුත් නිර්මාණ ගැන හිතන්න. අලුතෙන් නිර්මාණ කරන්න කරන්න ඔයාලට ඔක තේරෙනවා ප්‍රයිසස් හදාගන්න විදිහ. ඉතින් අලුත් දෙයක් කරන්න වෙළඳපොලේ නැති අලුත් දෙයක් කරන එක තමයි මගේ ටාගට් එක. ඔයාලට කියලා දෙන්න මට ඕනේ වෙන්නේ ඒ දේ. ඉතින් මං කිව්වා වගේ මීටරේකින් බෑග්ස් 3ක් මහන්න පුළුවන්. මතක ඇතුව ඒක මතක තියාගන්න. ඒ බෑග්ස් 3 සයිසස් 3කින් හරි එකම සයිස් එකකින් හරි ඒ වගේම ඔයගොල්ලෝ හිතුමතේට සයිසස් වලට බෑග් මහන්න එපා. පොඩ්ඩක් හොයලා බලලා මං කියපු සයිස් වලට අමතරව තව සයිසස් තියෙනවා නම් පොඩ්ඩක් එහෙම එහෙ වෙන්න පුළුවන්. ඉතින් ওই සයිසස් වලට ඔයාලට මහන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ටයි ඇන් ටයි කරනකොට, පේන්ටින් කරනකොට, එතකොට මොකක්ම හරි ඩ්‍රොයින් එකක් අඳිනකොට වගේම තමයි එම්බ්‍රොයිඩරි එහෙම කරනකොට විශේෂ කරුණු ටිකක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ගැන විස්තරම වීඩියෝ එකේ අන්තිමට කියනවා. දැන් අපි බෑග් එක මහන විදිහ බලමු. මම මේ අලන් තියන්නේ අද අඟල් 14ක් පළල අඟල් 16ක් දිග බෑග් එකක් මහන්න විදිහට තමයි මේ රෙද්ද කපාගෙන තියෙන්නේ. මේ රෙද්දේ නැම්මක් හිටින් නැති වෙන තමයි මම කපාගෙන තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේක හැන්ඩල් එක හදාගන්න එක. මම මේ නවන විදිහට මුලින්ම අඟල් භාගයක් නවලා ඊට පස්සේ ආයේ අඟල් ලක් නවන්න ඕනේ. අඟලක් නවලා ඊට හොඳට මැද ගන්න.
මැද්දේ නැතත් අතින් පොඩ්ඩක් ඔගොල්ලෝ තද කරාම ඔගොල්ලෝ දන්න අමුරෙද්ද හිටිනවා. ඊට පස්සේ අපි පටි දෙක ගැන බලමු. පටි දෙක ගන්නකොට මම අරන් තියෙන්නේ මෙත හැන්ඩල් එක ගොඩක් ශක්තිමත් තියෙන්න ඕනේ. ඒ නිසා අඟල් 4ක් පළල අඟල් 25ක් දිග පටියක් තමයි මම අරගෙන තියෙන්නේ. ඒකත් මම මේ පෙන්න ආකාරයට ඔගොල්ලෝ නවා ගන්න ඕනේ. මේ විදිහට නවාගෙන හොඳින් මහ ගන්න ඕනේ. ඔයාලට මහන දන්න දෙකෙන් නම් පින් කරලත් මහන්න. ඒ නැත්තත් මේක හොඳට මැදගත්තට පස්සේ ඔයාලට ඒක දිගේ මහ ගන්න එක ලේසියි. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්න තියි කියලා. ඊට පස්සේ හොඳින් මේ විදිහට ආනික ඊට පස්සේ මේ මම දැන් හැන්ඩල් දෙකම මහගෙන ඉවරයි. මේක අපි හැන්ඩල් එක දැන් බෑග් එකට අල්ලගමු. මම බෑග් එකට අල්ලගන්න 3.5 වගේ අඟල් දෙපැත්තෙන් මම අරගෙන ඉඳවෙන් අයින් කරලා තමයි හැන්ඩල් එක අල්ලන්නේ. මේ ආකාරයට දෙපැත්තෙම 3.5 වගේ මේ දැන් බෑග් එක කන පිට පැත්තට තමයි මේ හැන්ඩල් එක අල්ලන්නේ මුලින් අපි. මෙන්න මේ ආකාරයට කන පිට පැත්තට අල්ලගන්න ඕනේ. ඔය වගේ දෙපැත්තම ඔයාලා අල්ල ගන්න ඕනේ. ආය පෙන්නන්න. මේකල මෙතනින් මෙහෙම ඇතුළට නැම්ම ඇතුළට බෑග් එක දානවා. බෑග් එක පටිය දානවා. ඊට පස්සේ අපි ඒ මැම්ම දිගේ මහ ගන්නවා. මේ තියෙන්නේ මහගෙන ඉවර වෙච්ච බෑග් එක. මම මේ තාම් පිටි යටි පැත්තේට හැන්ඩල් එක ඇල්ලුව විතරයි. දැන් අපි ඕක උඩි පැත්තට නවලා මෙන්න මම මේ පෙන්වන ආකාරයට කතිරයක් විදියට මහ ගන්න ඕනේ. ඔයගොල්ලෝ බෑග් වල දැකලා තියෙන මහලා තියෙනවා. එතකොට ගොඩක් බෑග් එක කැඩෙන්නේ නැති වෙන්න හොඳ ශක්තිමත්ව බෑග් එකේ පටිය හැන්ඩල් එක තියෙනවා. මොකද අපි බෑග් එක විකුණුවාට පස්සේ බඩු දාද්දී බෑග් එක කඩමන්නොත් ඒක අපේ කස්ටමර් ආයේ නැති වෙනවනේ. ඒ නිසා හොඳ ශක්තිමත් බෑග් එකක් අපි හොඳ නිර්මාණයක් අපේ කස්ටමර්ට දෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම මේ විදියට දැන් මහ ගන්න තියෙන බෑග් එක. ඊට පස්සේ කරන්නේ දැන් මේ හොඳ පිටපැත්ත හරවලා තියෙන්නේ. හොඳ පිටපැත්තේ දෙපැත්ත අපි හොඳ පිටින් මහ ගන්නවා. මේ මම කරන්නේ ඔයාලට කියලා දෙන්නේ ඕලොක් මැෂින් එකක් නැතුව නොර්මල් මැෂින් එකකින් ටොට් බෑග් එකක් මහ ගන්නත් පුළුවන්. ඒ විදියට තමයි මම අද මහන්නේ. ওই විදිහට හොඳ පැත්තෙන් බෑග් එක දෙපැත්තෙම මහ ගන්නවා. මේ තියෙන්නේ ඒ විදිහට මම මහාගත්ත බෑග් එක. මම දැන් මේ දෙපැත්තෙම මහාගෙන තියෙන්නේ. හරිද? මේක දැන් ඊට පස්සේ අපි කන පිටට හරවමු. හොඳට දෙපැත්තේ තියෙන මුළු ටික එහෙම හොඳට දිග ඇරලා ඔයගොල්ලෝ බෑග් එක හොඳට මැද ගන්න. හොඳට මැද ගත්තාම ඔයාලට ඒක මහාගන්න ගොඩාක් ලේසියි. දැන් කන පිටපැත්ත හරවලා ඔයාලට තියෙන්නේ මං කිව්වා වගේ හොඳට මැදගෙන ඊට පස්සේ මෙන්න මේ මං අඟල් කාලක් වගේ තමයි උඩි පැත්තෙන් ඇල්ලුවේ. ඊට පස්සේ අඟල් කාලට වඩා චුට්ටක් වැඩියෙන් ඕගොල්ලෝ කන පිටපැත්තේ මැහුමක් ගහ ගන්න ඕනේ. එතකොට හොඳ ෆිනිෂින් එකක් එනවා. කොහෙන්වත් නූල් කෑලි එල්ලෙන්නෙත් නැහැ. බෑග් එක ඉරෙන්නෙත් නැහැ. ඔයාලට හොඳ නිමාවක් ගන්න පුළුවන්. ඉතින් දැන් මේ තියෙන්නේ මං ඒ පැත්තෙනොත් මහපු බෑග් එක. දැන් මේක අපි හොඳ පිට හරවන්න කලින් බෑග් එකේ අඩිය මහ ගන්න ඕනේ. අඩිය මහ ගන්න මේ වගේ මුළු දෙක හොඳට දිග ඇරලා මම අඟලක් පළලට තමයි එතනින් මැස්ම ගහගන්නේ. මම ඔයගොල්ලෝ තේරෙයි. මම දැන් ටේප් එක තියලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අඟලක් වෙන්න මම මේ අඟලක් පල්ල හිටින විදිහට මම මැස්මක් ගහ ගන්නවා. ඒ විදිහට බෑග් එකේ මුළු දෙකේම මැස්මක් ගහ ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ මම කම්ප්ලීට් කරපු බෑග් එක. මේ අඟල් 14 පළල 16ක් දිග බෑග් එකක්. ඉතින් මම ඔයාලා දන්නවා එක එක සයිස් වලින් බෑග් මහන්න පුළුවන්. මම මුලින් කිව්වා වගේ මේ ස්මෝල් සයිස්, එක්ස්ට්‍රා ලාර්ජ් සයිස්, එක්ස්ට්‍රා ස්මෝල් එක එක සයිස් එකේ බෑග් වල ලාර්ජ් සයිස් එකෙන් ඔයාලට බෑග් එක සයිසස් කරලා විකුණන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවනේ මේ හොඳ ෆිනිෂින් එකක් තියෙනවා යටි පැත්තෙන්. කොහෙන්වත් නූල් ලැබෙන්නේ නැහැ. හරි ලස්සනට ඔයාලට මේ බෑග් එක කස්ටමර්ට දෙන්න පුළුවන්.
ඔයාලා මේකට නිර්මාණයක් කරනවා නම් ගොඩක්ම හොඳ මහන්න කලින් ඒ නිර්මාණය කරන්න මේ තියෙන ඉරලා ටිකක් ලොකු බෑග් එකක් මේ බෑග් එකේ මම පේන්ට් කරගෙන තියෙන්නේ මහන්න කලින් තමයි පේන්ට් කළේ රෙද්ද ඔයාලා එම්බ්‍රොයිඩර් කරනවා නම් එහෙම ඔයාලට පුළුවන් මේ විදිහට කලින් කරලා මහ ගන්න දැන් ඔයාලට පේන් තේරෙන්නේ නැති කොහොමද බෑග් එකක් මහන්නේ කියලා. ඉතින් මට ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔගොල්ලෝ පේන්ට් එක කරනවා නම් බෑග් එක මහන්න කලින් පේන්ට් එක කරන්න. මොකද නැත්නම් මම හුඟුවට පස්සේ ඕක පේන්ට් එක කරන්න ගිහලා බෑග් එක හැමතැනම ගෑවෙන්න පුළුවන්. එම්බ්‍රොයිඩර් කරනවා නම් ඒත් අනිවාර්යයෙන්ම බෑග් එක එම්බ්‍රොයිඩර් වලදීත් කරනකොට බෑග් එක මහන්න කලින් එම්බ්‍රොයිඩර් කරන්න. ටයි ඇන්ඩ් ඩයි ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. මොකද ටයි ඇන්ඩ් ඩයි කරනවා නම් ඕගොල්ලෝ හොඳම දේ තමයි බෑග් එක මැවුවට පස්සේ ටයි ඇන්ඩ් ඩයි කරන එක. මොකද නූල් අපි මහන නූල් එක පාටක් එතකොට රෙද්ද එක පාටක් වෙනවා ඒක එකක්. ඒ මැදිර ඒත් එක්කම තමයි අපි කරන ගන්න ඩිසයින් එක හරියට මැවුවට පස්සේ ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි මැවුවට පස්සේ ටයි ඇන්ඩ් ඩයි කරන එක. ටයි ඇන්ඩ් ඩයි කරන වීඩියෝ එක නෑ මිස් එක්ක ඉක්මනට මාලට මං ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම දැන් හිතනවා ඔයාලාද ටොට් බෑග් එක ගැන මහන්න වගේම ඒ සම්බන්ධ වැදගත් තොරතුරු ටිකක් දැනගන්න පුළුවන් කියලා. ඉතින් පටන් ගන්න තමන්ගෙම කියලා බිස්නස් එකක් හැමෝටම ගෙදර ඉන්න අනිත් අයට හයියක් වෙන්න. ඉතින් සුබ පතනවා හැමෝටම. මම තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා ඉක්මනට මේ එකතු වෙන්නම්. ඉතින් එතකන් ඔයාලට සුබ දවසක්.